අපි මුලින්දම්ම සඳහන් කළා මේ ප්‍රදර්ශන භූමියේ තියෙන බොහෝ නව නිර්මාණ දිහා බලනකොට ඒ ප්‍රදේශවල දුවා දරුවන්ගේ ජන ජීවිතය ඔවුන් ගොඩනැගිච්ච ආකාරයත් එක්ක තමයි ඒ නව නිර්මාණ ගොඩනැගිලා තියෙන්නේ. නගරට එනකොට නගරේ දරුවාගේ සිතුම් පැතුම් වෙනස්, ඒ වෙනස් වෙන ස්වභාවයට අනුව ඔවුන් නව නිර්මාණය කරනවා. යම් ආකාරයකින් දුෂ්කර පළාත්වලට යනකොට ඔවුන්ගේ කෘෂිකාර්මික ජන ජීවිතයත් එක්ක බැඳුණු මෙවලම් වලටම තමයි නව නිර්මාණ එකතු කරලා තියෙන්නේ. ඔවුන්ගේ අදහස ඒ තමන්ට ජීවත් වෙන්නට, තමන්ට කෘෂිකාර්මිකව ගොඩනැගෙන්නට දායක වුණු ඒ පරණ මෙවලම් අයින් කරන්නේ නැතුව ඒවටම තමයි ඔවුන් අලුත් තාක්ෂණයක් අහු කරලා තියෙන්නේ. මේ තියෙන්නේ එහෙම එකක් ට්‍රැක්ටරේ අපේ රටට ඇවිල්ලා ගොඩක් කාලයක් දැන් අයින් වෙන්න ඕනේ කාලෙක් කියලා බොහෝ දෙනෙක් කියනවා. හැබැයි මේ නිර්මාණය අනුව නම් ට්‍රැක්ටරේ තව බොහෝ කාලයක් අපිත් එක්ක තියේවි. මේ තාක්ෂණය මුසු කරලා තියෙන විදිහට සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන වාහනවලින් බොහොම සංකීර්ණ ක්‍රියාවලියක් තියෙන වාහනයක් තමයි ට්‍රැක්ටරය කියලා කියන්නේ. බොහොම අමාරුයි පුරුදු වෙන්න, බොහොම අමාරුයි පදින්න. හැබැයි අපේ ව්‍යාපාරේ දරුවන්ට නම් ට්‍රැක්ටරය කියලා කියන්නේ සාමාන්‍ය වාහනයක්, හරි සරල වාහනයක්, පුංචි දුවා දරුවන් පවා පදවන එකක්. හැබැයි මේක ටිකක් වෙනස් විදිහට පදවන්න පුළුවන් විදිහට සකස් කරලා තියෙනවා. ඊට පස්සේ මඩගා ගන්න ඕනේ නැහැ. මඩගා ගන්න ඕනේ නැහැ. නියර ඉඳන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඉඳා මඩගා ගන්න නැතුව හාන්න පුළුවන්. ඒ කියන්නේ රිමෝට් කන්ට්‍රෝල්. රිමෝට් කන්ට්‍රෝල්. මේක හදන්න මට මාස 3-4ක් තමයි ගිය. කොහෙන්ද තාක්ෂණික දැනුම? තාක්ෂණික දැනුම මම අන්තර්ජාලයෙන් තමයි ගොඩක් දේවල් ලබා ගත්තේ. ඒ වගේම පාසලේ ගුරුවරු කියලා දීපු දේවල් ඒවා එකතු කරලා තමයි මේක හැදුවේ. තාම කායවත් අවධානයක් යොමු වෙලා නැහැ. මේක දැන් මයෙන් එහම මොනවද මේකේ තියෙන අඩුපාඩු මොනවද කියලා මම ඉතින් ඒ වගේ සුළු සුළු දේවල් කියලා දුන්නේ. මෙයා තමයි ඔක්කොම වැඩ ටික කරේ. මම ওই පොඩි සහයක් විතරයි දුන්නේ ඉතින්. මේ කලාපය අනුරාධපුර දිස්ත්‍රික්කයේට වෙන් වෙච්ච කලාපයක්. අපට ධාවනය කරලා පෙන්වන්න පුළුවන්කමක් තියෙනවද? මේ වගේ අලුත් වාහන ගණනාවක් තියෙනවා. අපි මේ පිළිබඳව අද දවසේ ඒ වගේම හෙටත් අනිද්දාත් ඔබ දැනුවත් කිරීමට සූදානමින් ඉන්නවා. ඉතින් මේ තියෙන්නේ එහෙම අලුතෙන් හදපු තවත් වාහනයක්. ඒ පිළිබඳව තොරතුරු ගෙනේ මේ බලාපොරොත්තුෙන් සමුගන්නම් ගාමිණී බණ්ඩාර මැණික් දියුල ඉනෝටෙක්ස් ප්‍රදර්ශන භූමියේ සිට.